පාර දිගේ බලන අපි මේ වෙනකොට දන්නවා ඒ තමයි රෙහාන් ගැන ලොකු සැකයක් තියෙනවා අරවින්දිට උදාරිට කොටින්ම කියනවා නම් MD ගේ පවා සැකයක් තියෙනවා ඒක නිසා තමයි සරණි වගේම රෙහාන්ව පාටි හද හදා එක තැනකට එකතු කළේ කොටින්ම කියනවා නම් ආන්‍යා සැරින් සැරේටම රෙහාන්ගේ ගෙදර ආපු එකටත් මූලික හේතු උනේ රෙහාන් සරණි කසාදය ඇත්තක්ද කියලා දැනගන්නමයි. මොකද අන්‍යා සැරින් සැරේටම රෙහාන්ගේ ගෙදර යනවට MD කැමති වුණා. විතරක් නෙවෙයි රෙහාන් සරණි ඉන්න විදිය ගැනත් ගොඩක් උනන්දුවෙන් හිටියේ. නමුත් දැන් අන්‍යාට ප්‍රශ්නයක් ඇවිත්. ඉතින් දැන් අන්‍යාට සැක නොහිතන විදියට රඟපෑව උනත් අහුවෙන තැනුත් නැතුවාම නොවේයි. ඒත් රෙහාන්ගේ රඟපෑම් දක්ෂ ලෙස කරන නිසා සරණි අතින් වෙන වැරදිත් ආන්නෑ ළඟ බේරගන්න රෙහාන්ට පුළුවන්. ඉතින් ඒ විතරක් නම් නැවයි තවත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අරවින්දි වගේ මුදාරිටත් සැකයක් ඇති නොවෙන්න ආයම සැරයක් ඩිනර් එකට ආරාධනා කරා. ඉතින් ඔන්න ආයම දෙන්න ෂේප්. නමුත් ඉතින් මේ ඩිනර් එකේ හරි අපූර්ව දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක නම් විශ්වාසයි. ඒ තමයි දැන් ඔයා දන්නව නේද? ආන්නෑගේ බෝයිම තමයි අරවින්දිගේ බෝයි වෙන්නේ. ඉතින් මේ තුන්කොන් ආදරේ එක තැනක මුණ ගැහෙන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ආයේ කතා දෙකක් නැහැ. දැන් රෙහාන් ඩිනර් එකට අරවින්දිට වගේම උදාරිටත් ආරාධනා කරාම ආන්නයත් ගොඩක් ආසාවෙන් ඒකට ජෙරාඩ්ට කතා කරන්න ලොකු ඉඩක් තියෙනවා. නමුත් ඉතින් දැන් ජෙරාඩ් ඉන්නේ ලොකු අවුලක නිසා මේ ගමන එන්නේ නම් නැති වෙයි. අනිත් එක අරවින්දිගේ බෝයි නිසා අරවින්ද ඩිනර්කට රෙහාන් ගෙදර යනවා කියලා යන්නත් ලොකු ඉඩක් තියෙනවා. ඉතින් හැබැයි මේ වගේ දෙයක් වෙන්න නම් ලොකු ඉඩක් තියෙනවා. ඒ තමයි රෙහාන් ගෙදර ආවම අරවින්ද ජේරාඩ් නමින් කතා කළොත්. ඒ වගේම අරවින්දගේ ෆෝන් එකේ තියෙන ජේරාඩ්ගේ නම්බර් එක අන්නයා දැක්කොත් කෑම මේසේදී ජේරාට්ල දෙන්න පටලැවිල නෑ කියලා අන්නයාටම තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් එහෙම වුණොත් ජේරාට් කරගෙන ගිය ඩබල් ගේම් එක මාට්ටු වෙයි. අන්නයාගෙන් අරවින්දිගෙන් දෙන්නගෙන්ම ගුටි කන්න වෙයි කියන එක නම් විශ්වාසයක් තියෙනවා ජේරාට්ට. ඉතින් ජේරාට්ගේ රැවටීම නිසා අරවින්දිට දුක් විඳින්න සිද්ධ වෙන්නේ කිසිම වරද්දක් කළේ නැති රෙහාන්ගේ රස්සාව නිතරම නැති කරන්න විදි හොන නිසා කියනක නම් ලොකු ඇත්තක් තියෙනවා.